අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම චානකී නොච් ප්‍රථමයෙන් දිවා ප්‍රවෘත්ති ශීර්ෂ පාඨය වී සඳහා රුපියල් 75ක සහතික විනා කාබනික වගාවෙන් අස්වනු අඩු වී ගොවින්ට වන්දි ලබා දීමට රජයෙන් පියවර තාවකාලික නිවාසවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකිරීමට ලබා දෙන ආධාර මුදල ඉහළට ओमिक्रोन वायरस प्रभेदे प्रतिशक्तीकरणे अवम पुच्चने वेनदीम तुडिन दरुणु संकूलता कलापे अवम विदुली गास्तुव श्रीलंकावे बव विदेश समीक्षण वार्तावलिन हेनिवे प्रथमेन देशीय पुवाद රජයේ කාබනික පොහොර වැඩසටහන යටතේ වී වගා කළ ගොවීන්ගේ අස්වනු අඩු වී ඇත්නම් ඒ සඳහා වන්දි ලබා දීම ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය මහින්දානන් දලුත්ගමගේ මහතා පවසන්නේ මහ කන්නේ වී කිලෝවක් රුපියල් 75ක සහතික මිලකට මිලදී ගැනීම ආරම්භ කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. कैबिनेट मंडले मे महाकाने वीवगावे नियलुनु गोवींगे अश्वन्ने अडुपाडुवक सिदुवेच्च सियलुम गोवीं गोवीं दस लक्ष हतलिस नमदाहक हेक्टार लक्ष अटक वगा करला तिबुना पहुगिय महाकाने ए गोवीं सदहा वंदी लबादीमट ये कैबिनेट मंडले अनुमति लबादुन्ना ए अनु अपि मेवेनकोट जनहा संख्यालकन दिपार्तुमेंतुवत् गोजन सेवा दिपार्तुमेंतुवत् एकाबद्धव प्रादेशीय मट्टमें कृषिकर्म पर्यवेक्षण निलधारी मट्टमें अपि मेवेनकोट गोवींगे अश्वन्न पिलिबद अपि निरीक्षणय कलिमिन इन्नवा एनिसा उन्गे अश्वन्न कपीमत् समगम ओंट वेलातिन पाडुव සෑම ගොවියෙකුටම වන්දි ලබා දෙන්න කටයුතු කරන බව බොහොම සතුටින් අපි සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ඊයේ දිනේ තවත් සුවිශේෂී තීන්දුවක් ගත්ත සමස්ත ගොවීන් වෙනුවෙන් ඊයේ කැබිනට් මණ්ඩලයේදී වීඑල්ඒ මණ්ඩලයටත් පෞද්ගලික අංශයත් එක්ක තරගකාරී ලෙස වීමෙලදී ගැනීමට අපට අවසර ලබා දුන්නා. ඒ අනුව අද උදේ අපි තීන්දුව කරා අද සිට වීඑල්ඒ මණ්ඩලය වී කිලෝ එකක් රුපියල් 75කට මිලදී ගන්න. ඒ නිසා මීට අවුරුදු දෙකකට කලින් යහපාල රජය යටතේ වී කිලෝ එක මිලදී ගත්තේ රුපියල් 30කට අපි 100ට 100කට එහා වැඩියෙන් ගිහින් රුපියල් 75කට වීඑල්ඒ මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට අපි තීන්දුව කළා තියෙනවා. ඒ නිසා දැන් ගොවින්ට පුළුවන් වීඑල්ඒ මණ්ඩලයේ ගබඩාවලට ඒ වී ගෙනත් දීලා ඔවුන්ට අවශ්‍ය මුදල් ලබා ගන්න හැකියාව තියෙනවා. රජය පසුගියදා මේ රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් එක්කම ගොවින්ගේ මේ වැඩසටහනට යම් විරෝධයක් මතු වුණා. ගොඩක් වෙලාවට විවිධ පුද්ගලයන් විසින් ගොවින්ට වැරදි මත දැම්මා මේක කරන්න එපයි කියලා. ඒ වගේම ගොවීන් දිගින් දිගට උද්ඝෝෂණ තියලා පාරේ අපි දැක්කා වගා කරන්න අපි කුඹුරුවට යන්නේ නැහැ කියලා කිව්වා. නමුත් අපි කරපු ඉල්ලීම අනුව රජය සහතිකයක් දුන්නා අපි සමස්ත ගොවි ජනතාවට. ඔබ බය නැතුව ගොවි බිමට යන්න, ඔබ වගා කරන්න, අපි පොහොර ටික දෙනවා, ඔබේ නිෂ්පාදනයම් අඩුවක් කොනක් ඒ සඳහා ආණ්ඩුව වන්දි ගෙවනවායි කියලා. රජයේ කෙරෙහි විශ්වාසය තිබූ සමස්ත ගොවි ජනතාව මහකන්නේ අපි බලාපොරොත්තු වෙන හෙක්ටයර් ලක්ෂ 8යි, හැම කන්නෙම වගා කරේ ලක්ෂ 8යි. ගොවි ජනතාව මේ සියලු අභියෝග හමුවේ මේ හෙක්ටයර් ලක්ෂ ටම වගා කරා. සමහර දිස්ත්‍රික්කවල 10%ක වගේ නිෂ්පාදනය අඩුවක් තිබුණා. සමහර දිස්ත්‍රික්කවල 15%ක 20%ක අඩුපාඩුවක් දැක්කා. හැබැයි කන්නේ පහුවෙලා වගා කරපු ගොවීන්ට තමයි මේ නිෂ්පාදනය අඩුව අපි දැක්කේ. නියම වෙලාවට කන්නේට වගා කරපු ගොවීන්ට නිෂ්පාදනය අඩුවක් අපි දැක්කේ නැහැ. සමස්ත මහ කන්නේ වගා කළ සියලුම ගොවීන්ට අපි අනිවාර්යෙන් මේ වන්දිය ලබා දෙනවා. ඒ නිසා ගොවියන් කිසිසේත් ආය ආණ්ඩුවට චෝදනා එල්ල කළ යුතු නැහැ. ඔබ මේ වැඩසටහනට සහාය දක්වුවා වගේම ඔබට යම් පාඩුවක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වන්දි ලබා දෙන්න අපි ඉතාම කඩිනමින් කටයුතු කරනවා. අද සිට විදුලි කප්පාදු අසිදු නොකරන අතර ඊට අවශ්‍ය තීන්දුව తీරන ගෙන ඇති බවයි අමාත්‍ය ඩලස් අලහපෙරුම් මහතා මාධ්‍යවේදී නසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියේ. ඒ අනුව තවදුරටත් එක සිදුවිය සිදු නොවිය යුතු දෙයක් බවයි ජනාත්මා දැඩිව අවධාරණය කරේ. ඒ නිසා ඊයේ දේ ඉතිහාසය එකතු කරලා අපි හෙට දවසේ දිහා බලමු. ඒ අමාත්‍යතුන් සහ අදාළ ආයතන කරන ලැබූ ප්‍රකාශ මත එවැනි දෙයක් සිදුවීමට නොහැකි බවයි අපට පේන්නේ. අපි පුළුවන් තරම් මේ පිළිබඳව අපේ පැත්තනොත් කරන පුළුවන් යම් යම් කැපකිරීම් තියෙනවා නම් දැන් උදාහරණයක් අපිට පුළුවන් නම් වොට්ස් 25ක බල්බ් එකක් අර පීක් කවර්ස් වල අපි කියන හවස 6 ඉඳලා 10 දක්වා නිවාල තියන්න පුළුවන් නම් ඒ පැය පහේ ඉතිරි කරගන්න පුළුවන් වෙන මෙගෝට් සංඛ්‍යාව මෙගෝට් 140ක් රාජ්‍ය ආයතන විතර විශේෂයෙන් පව කිලෝ කියලා කියන ලිෆ්ට් එකට. ඒ නිසා එවැනි දේවල් පාවිච්චි කිරීමේදී උදාහරණයක් විදිහට වයි සමීකරණය මම දකිනවා සමහර තැන් වලට ගියාම සමහර කාර්යාලවල 18 19 තියාගෙන ඉන්නවා. ඒක ඉතා විශාල විනාශයක් අපිට දුරවත් කරන්නේ. ඒ විදුලි බල විශේෂඥයෝ කියන්නේ මේක කරුණාකර 26 තියාගන්න කියලා. අපි අයිස්ලන්තේ ජීවත් වෙන කට්ටිය නෙමෙයි. අනේ එවැනි අපේ පැත්තෙන් කරන්න පුළුවන් කැපකිරීමකුත් මේ අර්බුදකාරී අවස්ථාවේ අපි කරමුයි කියලා යෝජනා කරනවා.
ඔබට ගෙයක් රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ ලබා දෙන ආධාර මුදල වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. යෝජනාව ඉදිරිපත් කරලා දෙය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්. තාවකාලික නිවාසවල පදිංචි අඩු ආදායම් ලාභී පවුල් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. මේ 2020 වසරේදී ආරම්භ කිරීමෙන් පසු ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල මේවන විට විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් රුපියල් 6 ලක්ෂයක ආධාර මුදලින් අපේක්ෂිත අංග සම්පූර්ණ නිවසක් ඉදිකිරීමට අපහසු බවට හඳුනා ගැනුණා. එබැවින් මේ වසරේ සිට තෝරාගන්න ප්‍රතිලාභී පවුල් සඳහා ලබා දෙන ආධාර මුදල රුපියල් 6,50,000 දක්වා ඉහළ දැමීමට නියමිතයි. වතු අංශය තුළ පවතින සෞඛ්‍ය ආයතන 50ක් පළාත් සෞඛ්‍ය බලධාරීන් වෙත පවරා දීම සඳහා වන යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතා විසින්. වතු ප්‍රජාව වෙත වඩාත් ඵලදායී සෞඛ්‍ය සේවා සැපයීම අරමුණයි. වතු අංශයේ සෞඛ්‍ය ආයතන 450ක් පවතින අතර පළමු අදියර වශයෙනුයි ආයතන 50ක් පවරා ගැනෙන්නේ. ගුණාත්මක සෞඛ්‍ය සත්කාරය සහ රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ සංශෝධිත ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම යෝජනාවද ඉදිරිපත් කරන ලද්දේ අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතා විසින්. 2019 වසරේ පැවති 72 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේදී සම්මත කෙරුණු රෝගීන්ගේ සුරක්ෂිතතාව පිළිබඳ ගෝලීය ක්‍රියාමාර්ගය පිළිබඳ වන යෝජනාව මත පදනම් වයි එකී ප්‍රතිපත්තිය සංශෝධනය කෙරෙන්නේ. ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්ත කලාප පිහිටවමින් ප්‍රාදේශීය කර්මාන්තකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින්. 2022 අයවැය මගින් දැන්ට ක්‍රියාත්මක වන කර්මාන්ත පුර පිහිටීමේ වැඩසටහන ප්‍රාදේශීකරණය කරමින් එම වැඩසටහන යෝජනා කෙරුණා. ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය සඳහා ජාතික කමිටුවක් සහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට නියමිතයි. ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ප්‍රතිශක්තිකරණය අවම පුද්ගලින්ට වැළඳීම තුළින් දරුණු සංකූලතාවන් ඇතිවිය හැකි බව සෞඛ්‍යංශ පවසනවා. එබැවින් ජනතාව කඩිනමින් එන්නත් තෙවැනි මාත්‍රාව ලබාගත යුතු බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍යාධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරන්නේ. මේ ඔමික්‍රෝන් රැල්ල ලෝකයේ පුරා බොහෝ රටවල මේ වෙනකොට අත්දැකලා ඉවරයි. ලංකාවේ බරපතල ලෙස මේක තවම අපි දුටුවේ නැතිකම පමණයි තියෙන්නේ. මීට කලින් ආපු වෛරස් ප්‍රභේදවලත් රැල්ල ලංකාවේ මතුවුණේ අනික් රටවල්වල මේක ඇති වෙලා යම් කාලයකට පස්සේ. ඒ නිසා අපිට තවම කියන්න කල් වැඩි, අපේ රටේ තවම රැල්ලක් ඉන්නේ නැහැ කියලා කියන වචනේ බොහෝ වෙලාවට අපිට විශ්වාස කරන්න පුළුවන්. මේ මොහොතේ අපේ රෝගීන්ගෙන් බහුතරය අඩුම ගාන 50% ඉක්මවලා හෝ කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයේ වන්නට ඉඩ තියෙනවා. මේ ආකාරයට දිගින් දිගටම රෝගීන් වැඩි වුණොත් එක මොහොතකදී අපිට අභියෝගාත්මක තර මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකේ බරපතලම තත්ත්වය තමා ඔමිකෝන් රෝගය බරපතල නොවුණාට ඒක හරහා රෝග ලක්ෂණ අඩු රෝගීන් විශාල සංඛ්‍යාවක් බිහිවීමෙන් පරිසරයේ රෝගය පැතුරවමින් ඉදිරියට යන පුද්ගලින් සංඛ්‍යාවේ වැඩිවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ තත්ත්වය තුළ අපිට අවසානයේදී දැකගන්න දේ තමා රෝගය පතුරවන පුද්ගලින් වැඩිවීමෙන් යම් යම් හේතු මත අපේ ප්‍රතිශක්තියේ හීන වූ පුද්ගලින්ට මේ ඔමික්‍රෝන් රෝගය ගියොත් ඒ ඔමික්‍රෝන් දුර්වල ප්‍රභේදයක් හැටියට සැලකීම ගත්තත් දුර්වල පුද්ගලින්ට මෙම ප්‍රභේදය වැළඳුනොත් සංකූලතා ඇතිවන්න පුළුවන්, මිය යන්න පුළුවන්. ඒ ගැනත් සැලකිල්ලටගෙන නියමිත එන්නත් මාත්‍රාව ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මෙහිදී බූස්ටර් එන්නත ගැන වඩාත්ම අවධානය යොමු කරන්න වෙනවා. මොකද මේ රටේ ජනගහනයෙන් අති විශාල බහුතරයකට මේ වෙනකොට දෙවන එන්නත ලබා දීලා තියෙනවා. තුන්වන එන්නත ලබා ගැනීමට තව විශාල පිරිසක් ඉන්නවා. මම නැවතත් ඉල්ලා සිටින්නේ අප්‍රමාදව ගොස් ඒ එන්නත ලබා ගන්න. මේ සම්බන්ධයෙන් විවිධ දුර්මත පැතිරෙන බව අපි දන්නවා. මේ දක්වා ඔය එකම මතයක්වත් තහවුරු කරලා නැහැ. රට නැවතත් සමාජීය හා ආර්ථික ගැටලු රැසකට ඇද නොදමා පවතින තත්ත්වයේ ඉදිරියටත් ගෙන යාමට ජනතාව කඩිනමින් බූස්ටර් එන්නත ලබා ගත යුතු බව අමාත්‍ය ඩල සලහප්පෙරුම මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. නැවත වතාවක් විශාල සමාජ පාරිසරික ආර්ථික ගැටලුවකට රට විවෘත කරන්නේ නැතිව අපි පුරවැසි වගකීම පළමුවෙන්ම ඉෂ්ට කරමු. මුල් වතාවේ පළවෙනි එන්නත දෙනකට දෙවෙනි එන්නත දෙනකට සමාජයේ තිබ්බ සාකච්ඡාවක් මේව බාලෙන්න අපිට පුළුවන් නම් දෙන්න ෆයිස් එක ගෙනත් දෙන්න. ඒක එන්නත්තල වැඩවසම් යුගයේ වගේ එන්නත් කුල හැදුවා ඒ වෙලාව. හදලා ඒ වෙලාව වෙන මතයක් ගෙනිච්චා. නමුත් මොකක්දෝ වාසනාවකට අපි ජනතාවට විශේෂම සුඛවන්ත වෙන්නට ඕන. එතුමා ඒකට විශාල නායකත්වයක් දුන්න නිසාවෙන් පළවෙනි එන්නත
98% පමණ ප්‍රතිශතයකට ලංකාවේ ලබා දෙන්න පුළුවන්කමක් ලැබුණා. දෙවෙනියෙන් නැතත් ඊට ආසන්න තැනකට ගියා. නමුත් දැන් අර කියපු ෆයිසර් නැත ඇවිල්ලා කිසිදු ආකාරයක වරප්‍රසාදයක් නැතුව කිසිදු ප්‍රමාදයකින්තරව කිසිදු රස්තියාදු වීමකින්තරව මෙන්නත ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා මම මේ මොහොතේ ඉල්ලන්නේ යම් යම් විදේශිකයන් විතර හැසිරෙනවා නම් මේ ආරක්ෂකංශ ඒ අය එක බලාගත යුතුමයි. හැබැයි අපි පුරවැසි වගකීම පළවෙනිම ඉෂ්ට කරමු. අපි රටට ඉල්ලීමක් කරමු. නිරෝගී භාවය ආරක්ෂා වෙන්නේ අපේ තුන්වෙනි එන්නත ලබා ගැනීම හරහා පමණමයි කියලා අපි ඉල්ලීමක් කරමු. ඒ තමයි මේ මොහොතේ අපේ යුතුකම සහ වගකීම විතර මම නම් අඳුනගන්නේ. වයස අවුරුදු 12ත් 15ත් අතර පාසල් දරුවන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව හා වයස අවුරුදු 16ත් 19ත් අතර පාසල් දරුවන්ට ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම දිවයිනපුරා පාසල්වල අදත් ක්‍රියාත්මකයි. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය 3,53,2,465 1,64,63,502 පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. මාත්‍රා දෙකම ලබාගත් පිරිස 1,38,86,321 බූස්ටර් මාත්‍රාව 49,52,642 ලබා දී අවසන්. සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන මගේ ප්‍රවාහන බස් රථ සොයා විශේෂ මෙහෙයුමක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකදී අද උදේ ක්‍රියාත්මක කෙරුණා. ඒ පොලිස් නාගරික රථවාහන කොට්ටාසයේ මෙහෙවීමෙන් ආසන ප්‍රමාණය ඉක්මවා මගින් රැගෙන යන්නේ දැයි මෙහිදී දැඩි ලෙස පරීක්ෂා කෙරුණා. කොවිඩ් 19 රෝගී වැළඳුණු 877 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 11,126 210 දෙනෙකු ඊයේ සුවය ලබා තිබෙනවා. සුවය ලැබූ සමස්ත පිරිස 576,324. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මේ සතිය තුළ ඉහළ යනු ඇතැයි ඉන්දිය සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය එහි උච්චතම අවස්ථාවට පැමිණ ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඉන්දියාවෙන් පසුගිය වසර අවසානය වන විට දසදහසක පමණ දෛනික ආසාදිතයන් පිරිසක් වාර්තා වෙමින් පැවතියා. නව වසර ආරම්භයත් සමග ක්‍රමයෙන් එය ඉහළ ගොස් ඇති අතර අද වන විට දිනකට 1,03,000 ආසන්න දෛනික ආසාදිතින් පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වනවා. ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,00,000 ආසන්නව ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දියානු සෞඛ්‍යංශ කළ පර්යේෂණ අනුව නව ඔමිකෝන් වෛරසය ඉන්දිය ප්‍රජාව තුළ වේගෙන් පැතිර යන බව සොයාගෙන තිබෙනවා. වෛරසය හේතුවෙන් එරට 490,000 පිරිසක් මෙවන විට මියගොස් තිබෙනවා. අමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය හා ප්‍රංශය වැනි ඉහළ කොරෝනා ආසාදිතයන් වාර්තාවන රටවල්ද ඇතුළුව සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මෙවන විට 35,56,17,000 ඉක්මවා ගොස් තිබෙනවා. ගොලිය වශයෙන් වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 56,23,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ. විදුලි බිල්පත් අය කිරීමේදී කලාපීය වශයෙන් අවම ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජානක රත්නායක මහතා පවසනවා. ගෘහාශ්‍රිත විදුලි ඒකක කිලෝවොට් පැයකට මෙරට තුල අය කෙරෙන්නේ අමරිකානු ඩොලර් 7-7ක් පමණක් බවයි කලාපීය දත්ත සටහනක දැක්වෙන්නේ. මම අපි හැම දෙනාම දන්නවා මේ එක 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 යුනිට් එකට CB එක විසින් රුපියල් 22ක රුපියල් ප්‍රමාණයක් ගෙවනවා එක්කෙනෙකුට. එතකොට පිරිවැය රුපියල් 22ක් වෙනවා. CB එක අය කරන්නේ රුපියල් 16ක් වගේ රුපියල් 4ක් හරි 5ක් හරි අඩුවෙන් තමයි ඒ ගන්න මුදලට වඩා. එතන පොඩි ඩිස්පැරිටි එකක් තියෙනවා. ඒකයි මම කිව්වේ 2017ට පස්සේ අද වෙනකන් බිල වැඩි වෙලා නැහැ. එතකොට හැම යුනිට් එකක්ම අපි කන්සියුම් කරනවා නම් gedara රුපියල් 4.50ක පාඩුවක් හැම වෙලේම CB එකට වක්‍රාකාරයෙන් මහා භාණ්ඩගාරයෙන් CB එකට සබ්සිඩි එකක් දෙනවා. කලාපීය වශයෙන් ගත් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ කිලෝවොට් පැයකට අයකරෙන්නේ අමරිකානු ඩොලර් 106.4ක්. එය කලාපීය වශයෙන් සිසු රටවල් හා සංසන්දනය කිරීමේදී අවම අයකිරීමක් බව විදෙස් සමීක්ෂණ වාර්තාවල පෙන්වා දෙනවා. අද ඩේලි FT පුවත්පතද මේ පිළිබඳ තොරතුරු වාර්තා කළා. තායිලන්තයේ ගෘහාශ්‍රිත විදුලි ඒකක සඳහා බිල්පත් අයකිරීමේදී කිලෝවොට් පැයකට අමරිකානු ඩොලර් 111.4ක් අයකිරෙනවා. එමෙන්ම එරට කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා කිලෝවොට් පැයකට අමරිකානු ඩොලර් 111.2ක් අයකිරෙනවා. ඉන්දුනීසියාවේ ගෘහාශ්‍රිත විදුලි ඒකක සඳහා කිලෝවොට් පැයකට අමරිකානු ඩොලර් 110.1ක් අයකිරෙනවා. කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා කිලෝවොට් පැයකට අයකිරෙන ප්‍රමාණය අමරිකානු ඩොලර් 107.8ක්. ඉන්දියාවේ ගෘහාශ්‍රිත විදුලි ඒකක කිලෝවොට් පැයකට අමරිකානු ඩොලර් 107.7ක් අයකිරෙන අතර කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා කිලෝවොට් පැයකට අමරිකානු ඩොලර් 111.1ක් අයකිරෙන බවයි විදෙස් සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ. පන්නල මායින්ගමුව දැල්මග කුඹුරු යායේ අස්වනු නෙලීම මේ දිනවල සිදු කෙරෙනවා. කාබනික පොහොර යොදා ගනිමින් මෙම කුඹුරු යාය වගා කර තිබෙනවා. කාබනික පොහොර මෙන්ම රජය ලබා දුන් දියර පොහොර හා ගොවීන් සකසාගත් කාබනික පොහොර වගාව සඳහා යොදා තිබෙනවා.
ගොවින් පවසන්නේ කාබනික පොහොර සහ දියර පොහොර වගාවට යෙදීම නිසා කීඩෑ උවදුරෙන් කෘමිහානි වලින් වගාව ආරක්ෂා කර ගැනීමට හැකි වූ බවයි. වීවල බර ප්‍රමාණයද මේ කන්නේ වැඩි වී තිබෙනවා. ඊගවන් අපි රසායනික පොහොර කිසිම දෙයක් කුඹුරට ගැහුවේ නැහැ. වේලදා ගොයන් හැදුනහම මෙය වුණාම තෙල් ගහන්න ඕන, කීඩෑවන්ට ගහන්න ඕන, පණුවන්ට ගහන්න ඕන, මැක්කෝ කියලා හැදෙන උන්ට ගහන්න ඕන. කාබනික පොහොර ඒවා ගහලා කිසිම ලෙඩක් රෝගයක් කිසිම දෙයක් නැහැ. ඒගොල්ලෝ ගොයන් හොඳ සීවල බර වැඩි වෙනා මේ සැරි. මේ අපේ කුඹුරු අපි මෙවර කාබනික වගාව යටතේ වගා කරා. අවස්ථා පහක් තුල අපි මේ කුඹුරු වලට මේවා තමයි යොදලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් අපි මතක් කරනවා මේ කාලය තුල ඊටාම සාර්ථක අස්වැන්නක් අපිට ලැබුණා. වලව කලාපයේ කොට්ටාස 6ක වගා කර ඇති කහ වගාවේ අස්වනු නෙලීම මේ දිනවල සිදු කරනවා. කුට්ටිගල, තෝරගල, ගඟේ යාය ඇතුළු ප්‍රදේශ කිහිපයක විශාල හා කුඩා ඉඩම් කැබලිවල කාබනික පොහොර යොදා කහවගා කර තිබුණා. ගොවින් පවසන්නේ අක්කරයකින් කිලෝග්‍රෑම් 5000ක පමණ අස්වැන්නක් අලෙවි කිරීමට හැකි වූ බවයි. රත්නපුර නව මත්ස්‍ය වෙළඳපොළේ ඉදිකිරීම් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැය කෙරෙන මුදල රුපියල් කෝටියක් නව මත්ස්‍ය වෙළඳපොළ නවීන ශීතාකාරවලින් සමන්විත වනවා. දැනට නගරයේ තැනින් තැන පවත්වාගෙන යන මත්ස්‍ය අලෙවිසැල් එකම ස්ථානයක ස්ථාපනය කර නගරය අලංකරණය ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. කෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමෘද්ධිලාභී පවුල් 178කට ඊයේ මහාන මැෂින් ප්‍රදානය කෙරුණා. ඒ රාජ්‍ය මාත්‍ය තාරක බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී සමෘද්ධිලාභී පවුල් ස්වයං රැකියා සඳහා යොමු කිරීම මෙහි අරමුණයි. රට දියර කිරිවලින් ස්වයං පෝෂණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි රාජ්‍ය මාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා. ඒ පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවති අවස්ථාවේ රාජ්‍ය මාත්‍යවරයා මේ බව කියා සිටියා. සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බැකඩුව මහතා හා දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මීට සහභාගී වී සිටියා. වැලිමඩ ප්‍රාදේශීය සභාවේ උපකාර්යාලයක් ඩයබරා දඹවින්න ප්‍රදේශයේදී අද පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් එය අංග සම්පූර්ණ කාර්යාල පරිශ්‍රයකින් හා පුස්තකාලයකින් සමන්විතයි. වැය කෙරෙන මුදල රුපියල් 1,50,00,000. පවුල් 3,000කට පමණ මෙමගින් සෙත සැලසෙනවා. බස්නාහිර පළාතේ ගෘහස්ත විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කර ගැනීමට දින දෙකක් වෙන් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ලබන 28 සහ 29 යන දෙදින තුළ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි මධ්‍යස්ථාන 40කදී මෙම අපද්‍රව්‍ය එක් රැස් කිරීමට නිමිතයි. බස්නාහිර පළාතේ මේ වැඩසටහන තවත් වේගවත් කරන්න මේ වන විට වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙන මධ්‍යම පරිසර අධිකාරියත් එක්ක එකතු වෙලා ඒ වගේම රට පුරාම මෙය ක්‍රියාත්මක කිරීමත් එහි අපේක්ෂාව බවට පත් වෙලා තිබෙනවා. අද මේ සඳහා පෞද්ගලික ආයතන 11ක දායකත්වය ලැබෙන බව සඳහන් වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් හිතන්නේ මේවා පොඩි දේවල් කියලා. අපේ ජංගම දුරකථනවල තියෙන බැටරිය මේ වගේ දේවල් ගොඩක් අය ගලවල පැත්තකට දාන. මේ නැත්තම් මේවා මේ අපේ පසට මුසු වෙනවා. ඒ එක ජංගම දුරකථනයකින් පරිසර හානිය නැත්තම් ජලය ලීටර 30,000ක් විතර විෂ බවට පත් කරන්න පුළුවන් කියන එකට පිළිබඳව අද කතා වෙන්න පටන් ගන්න තිබෙනවා. පරිසරයට එකතු වීම නිසා ආසනික්, කැඩ්නියම්, ඊයම් වගේ දේවල්, ඒ වගේම විකිරණ ද්‍රව්‍ය බොහොමයක් මේ පරිසරයට එකතු වෙනවා. ඒ තුළින් භයානක ලෙඩ රෝගවලට පවා අපේ ජනතාව ගොදුරු වෙන බව රහසක් නෙමෙයි. පිළිකා රෝගය ඇතුළු රෝග ගණනාවකට මේ විද්‍යුත් අපද්‍රව්‍ය වලින් නික්මෙන විෂ හේතු වෙන බව ඒ පිළිබඳව පරීක්ෂණ කරන අය දැනටමත් සඳහන් කරලා තිබෙනවා. ඒ සමගින් ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. අයිබෝවන් ආපුවත්.